आचरा आचकोट की तेना इसरा पे इना वत्त बालिया हाँ एक तभी कोहमद पारटे तिंग वत्त बाली अभी दुला पेतिया दुला पड़े कलयाम तीन कलयाम हा पार्टी ए पारटे बस के मल मंगावड़ी चलने हरी हरी एक बलागम अयान पहले हम ओया हरी लाम का मोहम्मेलाकान धर दड़े ओया दम चूट तब पैदा प्रश्न वाले उत्तर दी पाई मुन मग प्रश्न मट बड़े गिनी मट हीत अभी रेट इन को मधुरा हरी हरी अने निका कि वेना वन देखा मून दमे ओया तीम इनवाने ओ मल मम्मे मल्ल हेमदाम बला अट विहार टीचन तू मैं गमे वोहे वतुरा मैं गमन यम आइए अभी मैं गमन आने मैं दट नो इन मद ओते अपिट मेघर सतुट तिब्बम आने अपिट सतुट नावे विहार टीचर टीचर गिया कि आने अपिट आइए सतुट नतीवेनवा दुख मेघर तिंग डकना अभी अम आई मेघर नोए नमहितागने हर मत मेक की अया एलिवल्स सैंस बेक्यूवा अब मुकुद की बलकरा नैने इत पास टीचर के निको नीवा अब एक मतना मूल दिटी काम तमय नम तपिवा नैने देवल वाले अवसाने मुखद मम रसाव कर मेतन तीन प्रश्न मट रसावकरागे जीवित अम्मगे जीवित तातगे जीवित इतकोट मे गेदर संबंध संपूर्ण हॉस्पिटल के अग्रीमेंट गलती ओन विलाक मेनेजमेंट विनस्क पुल अंकल
ඔයා හිතන්න පුතේ ආපහු අපි මුලක ඉඳන් පටන් ගන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනේද කියලා. අනිත් එක අපි මේ පුරුදු වෙලා ඉන්න ලයිෆ් ස්ටයිල් එකත් එක්ක අපිට සෑහෙන අමාරු වෙනවා. දැන් එතකොට අම්මා කියන්නේ මං අකමැත්තෙන් හරි රොෂාන්ව මැරි කරන්න ඕනේද? ඔව්. ඒක තමයි වෙන්න ඕනේ. අම්මා කැමතිද නීති දාලා සැර කරලා ළඟින් ඉන්න කෙනෙක්ට? කවුද පුතේ හිම කෙනෙකුට කැමති? ඉතින් ඇයි එහෙනම් මට කැමති වෙන්න කියන්නේ? පුතේ තමුන් කසාද බඳින කෙනාව තමුන්ට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි පෞල් ජීවිතේ සාර්ථක වෙන්නේ. ඔයා හිතනවද තාත්තා මෙහෙම හිටපු කෙනෙක් කියලා? ආ මෙච්චර තැම්පත්ව හිටපු කෙනෙක් කියලා? නෑ පුතේ. एक नहीं हुई विलाग और तांतर तरह यान ने मटे देख किया ना था मुकाद मान देख क्यों हुआ था रोशन ना हाई देख देखो मुकाद किया ना था ने मटे गामटे की हिला ए स्कूले लमाइन टू गन नन देने वाला मम्मा रोशनो मेरी कराना ए पार वो यहाँ था ने रोशन टू आगे इल्ली मित्री पत करांडे මට සැර කරන්නවත් බනින්නවත් ඕනවටත් වඩා මාව පාලනය කරන්නවත් බෑ අම්මා. මොකද මම මගේ සීමාව දන්නවා. මගේ සීමාවෙන් පිට යන්නේ නෑ. මං අම්මගේ ඔළුව අත තියලා දියුරන්නම්. හරි හරි. මම රොෂාන් පුතට කතා කරන්න. අම්මාට වයි ෆෝන් එකක් ගෙනත් දෙන්න. ඔයත් කෝල් එකක් දෙන්න. අම්මා එයාලා මාර හදිසියක ඉන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට කතා කරන්න. හරියට නිකන් මේ ලෝකේ කෙල්ලෝ දැකලා නැහැ වගේ වෙන. කෙල්ලෝ නම් දැකලා ඇති. ඔයා වගේ කෙල්ලෙක් දැකලා නැතුව ඇති. ඒක තමයි මගේ කරුමේ. ඔහොමද? මම ෆෝන් එක අරගෙන. හ්ම්. सिग्नल चाकोल लेमन दान थाले पे सुधुवान दाद्दी पलक लबा दे सिरिलक सिना सुरकेवा पुते कोई दे आने मम्मी वैदगत गमनक क्या नाम තනියම නෙමෙයිනේ චූලත් යනවනේ නෑ මං චූලට කතා කරේ නෑ හේ පුතේ චූලවත් එක්කගෙන ගියා නන්නේ හරි මම මේ ගමන යන තීරණය කළේ හදිසියෙ මම්මේ තාම මං චූලට කිව්වේ නෑ දැන් කොහෙද ඔය ගමන හරි කොහෙද යන්නේ කියලා මට කියන්න නැතුව නම් යන්න හිතන්නවත් එපා කොහෙද යන්නේ කියන්නකෝ අම්මේ මේ මේ කියන්න කොහෙද යන්නේ මට මේවා වෙන්න දෙරලා තවත් ඇහැගෙන පියාගෙන බලාගෙන ඉන්න බෑ යම්මේ මොනවාද මං යනවා විහාර හොයාගෙන කොහෙටද විහාර ළඟ ගෙදර විහාර ටීචර්ලා ගෙදරට යන්න ඔයා ඔව් අම්මේ වඩ පිස්සුද නේ අයියා මම හැම කියන්නේ දැන් ඔයා මොකටද විහාර ටීචර්ලා ගෙදරට යන්නේ යාට මොකද උනේ කියලා හොයලා බලන්න. ඔයා විහාර ටීචර්ලා ගෙදරට ගිහාම ඒ දෙමව්පිය බලයි ඔයා මොකටද ආවේ කියලා. විහාරලගේ අම්මා මාව අඳුරගෙන කතා කරලා නැති වුණාට මාව නොදන්නව නෙවෙයි යම්මේ. දන්නව ඇති. ඒ මහත්තුරු දන්නේ මගේ පුතා ගැන එක එක්කෙනා කියපු කතන්දර නිසානේ. වෙන කවුරුත් නෙමෙයි මං ගැන උනත් කියලා තියෙන්නේ. අර සුනෙත් කාර්ය. අනේ අපේ මේ ගෙදරට මොකද්ද පුතේ මේ සිද්ධ වෙන්න යන්නේ? ඒ පාරම්ම මොකද්ද කියන්න යන්නේ? පුතේ අපිට බෑ මේ මිනිසුත් එක්ක හැප්පෙන්න. ඈ? මේ මිනිසුන්ට මොනවද නැත්තේ? බලය තියනවා. මැරව ඉන්නවා. සල්ලි තියනවා. තේරුම් ගන්න පොඩ්ඩක්.
අපි මේ වටේ අට වෙලා ඉන්න ඕනේ. දැන් ඒක දම්ම කියන්නේ. අනේ පුතේ ප්‍රශ්න හදා ගන්න එපා කියලා කියන්නේ මම. විහාරයට මේ ගමෙන් යන්න මමත් හේතුවක් වුණා නම් මං ඒ ගැන කෙලින්ම කතා කරන්න ඕනේ. මට බෑ බය ඇහැකන පියාගෙන ගේ ඇතුළට වෙලා ඉන්න. මෙතන ප්‍රශ්න එකක් නෙමෙයි යමේ. ප්‍රශ්න ගොඩක්. ඒ මොනවද? විහාර නැතුව ඉස්කෝලේ වැඩවලටත් පාඩුවයි. ගමේ ළමයිගේ පන්තිත් නතර වෙනවා. අපි ප්ලෑන් කරගෙන හිටපු උත්සවයේ වැඩෙත් නතර වෙනවා. අර තමීරයි ආපදු දෙන්නත් දැන් හොඳටම හිතුවක් කරයි. ආයිත් පාරක් උන් දෙන්න මොනවා හරි කරගන්න බැරි කමකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි. විහාරගේ ජීවිතේ ප්‍රශ්න ගොඩක්. මොනවද විහාරගේ ජීවිතේට තියෙන ප්‍රශ්න? අර මේ ගෙදර අපු රොෂාන් කාර්යය ඉන්නේ. ඔව්. මිනිහා සුනිත් කාර්යයත් එක්ක සෙට් වෙලා ඉන්නේ. ඌට ඕන මේ වෙලාවේ කොහොම හරි විහාරව කොටු කරගන්න. අනේ මන් දන්නේ නෑ පුතේ. ඒ මිනිහයාත් මහා දරුණු පාටයි. මට මතකයි නේ දා ගෙදරට ඇවිල්ලා පුප්පල ගියේදී. අනේ උගේ පිප්පිල්ල. මම හිටියනම් තව ටිකක් පුප්පල යවන්නේ. නෑ 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 නෑ. පුතා මේවට පැටලෙන්න ඕනේ නෑ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඒගොල්ලෝ විසඳගනි. එතකොට අපි ගමේ ළමයිගේ ඉගෙනීම පුතේ විහාරට ඉජෙන්න කලිනුත් ඔය ඉස්කෝලේ ඔය විදිහටම කරගෙන ගියානේ. ළමයිනුත් ඉගෙන ගත්තනේ. අනිත් එක ඕගොල්ලෝත් ඉගෙන ගත්තේ ඔය ඉස්කෝලේනේ. අම්මා ඔය වගේ පාට විදිහට හිතන්නවත් කතා කරන්නවත් පුරුදු වෙන්න එපා අම්මේ. පුතේ හැම අම්මා කෙනෙක්ම හොම තමයි. තමන්ගේ දරුවෙකුට දුකක් වේදනාවක් ඇති වෙනවට හීනකින්වත් කැමති නැහැ. අනිත් එක මට ඕනේ ඔයාව ආරක්ෂා කරගන්න. මට ඔයා වටිනවා. එන්සෝ ඔයා කොහෙවත් යන්න ඕනේ නැහැ. ගෙදරටම වෙලා ඉන්න. මං කියන්නේ අම්මේ මේ නෑ 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 මොනවත් කියන්න ඕනේ නෑ ඔයා කොහෙවත් යන්නේ නෑ ඔයා ගෙදරට වෙලා ඉන්න ඔයා ওই තරම් වද වෙන්න විහාරටි ජොයයි කවුරුත් නෙමෙයිනේ ඔයා වද වෙන්න ඕන ඔයාගේ ගැන මං ගැන මල්ලි ගැන තාත්තා ගැන ඔයා අපිට පොඩි හරි ආදරයක් නැත්තම් ඔයාට මේ ගමන යන්න පුළුවන් පොඩි හරි ආදරයක් එක්කමත් තියෙනවනේ ඔයා කරුණාකරලා ගෙදර ඉන්න ඕනේ තේරුණාද එච්චරයි Nestle Nestemol Samada obo balaganwanna 100% sudanam Edinburgh rasata gunata adipati මාව දැකලා ආයේ හරු. මම එතන යන්න ගිය පාර වැරදුනානේ. පාර වැරදුනා? ඇයි උඹලා දැන් කොහෙ යන්න දාවි? කොහෙද යන්න? අයියෝ අපි ඉස්කෝලේ යන්නේ යන්නේ. ඔව් තුලයි අපි මේ ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ? ඔව්. මේවද ඉස්කෝලේ යන්නේ? ඔව්. ඇයි? මේ ඇඳුම් පිටින් අද ඉස්කෝලේ දුවන්න තියෙනවනේ අපි මේ ඒකට යන්නේ. ඔව් මේ තුලයට තෝන්නම් ඉතින් එන්න මේ. ආ යමංකු මාත් එන්න එහෙනම් අද. ඇයි මොකද? මේ ආ මේවද? ඇයි මොකෝ? නෑ මේ තින්නේ ටික පීව ලැඳුමක් දාගෙන එන්නකො. මේ මෙහෙට වරෙල්ල උඹලා දෙන්න පොඩ්ඩ. ඇයි චූලයි? මට පෙන්න පල්ල උඹලා දෙන්නගේ බෑග් දෙක පොඩ්ඩ. මල්ලි දුවන්න. ඒ ඒ ඔහොම හිට පල්ලා. දිව්වත් එහෙම උඹලා ඇමලින් ආච්චි දාලා දෙනවා. මේ වරේ. මේ වරේ. මේ වරේ. පෙන්න උඹලා දෙන්නගේ බෑග් දෙක පෙන්න. බෑ දුන්නේ බන් තියෙන්නේ අපි යනවා චූලායේ පාරෙන් ගිය කවුරු හරි දකින හිඳ තමයි මේ දොලෙන් පැනලා කැලෑව දිගේ එහා පාරට යන්නේ කොහෙද යන්නේ උඹලා දන්නේ කොහේ හරි අපිව කාටවත් හොයාගන්න බැරි වෙන තැනකට ඒ මොකද ද
දැන් අපිට කියලා කවුද චූලයි එන්නේ අයියටයි මටයි අම්ම වගේ හිටියේ විහාර ටීචර් අපි ගැන හොයලා බැලුවේ එතකොට අපිට හොඳ නරක කියලා දුන්නේත් විහාර ටීචර් එයා ගියා එතකොට අපිට මොකද වෙන්නේ අපි ආයෙ ගෙදර වැඩකාරයෝ ගන්නටම වැටෙනවා වැඩ නම් කරන්න බැරිය හරියට කන්න බොන්නවත් දෙන්නේ නැහනේ විහාර ටීචරයි ආලෝක ටීචරයි දෙන කෑම වලින් ඒවැය තියෙන මස් මාළු බිත්තර වගේ දේවල් අයින් කරලා තියාගෙන තමයි අපිට දුන්නේ දැන් විහාර ටීචර් ගියා තව ටික කාලෙකින් ආලෝක ටීචර් තියයි එතකොට ඉතින් අපිට මොකද වෙන්නේ අපි ගෙදර වැඩ කළාම හාමතේම මැරිලා ඒ බං උඹලා දෙන්න ඕක කලින් නොකිව්වේ කාටද අපේ රන්දි කියටව එයා ඒ සේරම දන්නවා එයාට ඉතින් මොනවත් කරන්න බෑනේ එයාගේ ආච්චිනි තින්ගේ ලකෝ මේ කියන්නේ වයසට යන්න යන්න පව පුරව ගන්න එකනේ මං කරන්නේ එයා පව පුරව ගන්න බයත් නැහැ ඒ වගේම පින් කරන්න කැමතිත් නැහැ ඇත්තටම උඹලා දෙන්න දැන් කොහෙද මේ යන්න හැදුවේ ඇත්තමයි චූලයි අපි කිව්වේ අපි යන්න අපේ කාටවත් හොයාගන්න බැරි තැනකට මුලින්ම අපි රන්දි කැලේ දෙට්ට යමුකෝ අපි ඒට ගිහිල්ලා කතා කරගමුකෝ බෑ ටීචර් නැතුව ආයෙ ගෙදර යන්න රන්දි ගායියා බලලා මොනවා හරි කරයි උඹල දෙන්න පිස්සු නඩන්න නැතුව යමල්ලාකෝ වරෙල්ල බෑ අපි යන්නේ මං දැන් උඹල දෙන්නට කිව්වනේ ආයි කවදාවත් ඔය වගේ කරදර වෙන්න තියන්නේ නැහැ උඹල දෙන්නට දැන් අපි ඉන්නවනේ යමල්ලා යමල්ලා එතකොට ගෙනාවු මාළු මම සේපාලිකාට කිව්වා කන තරමක් මාළු කාලා ඉතුරු ටික ඔය බල්ලන්ට පුසන්න දාන්න එක මොන අපරාධයක්ද බං සීනයක් නෑ